ආයුබෝවන් හැම දෙනාටම ඉතාලි ස්කෝලේ YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට අලුතෙන් වාක්‍ය ටිකක් කතා කරන්නයි මේ කල්පනා කරේ වර්තමාන අතීත අනාගත කාලය වලින් එදිනදා ජීවිතේදී ඔයගලන්ට ඕන වෙන වාක්‍ය කීපයක්. තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න යාළුව අතරෙත් මේ වීඩියෝ බෙදා හරින්න වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි විස්තර නැතුව අදත් අපි පාඩම පටන් ගමු. අද මම මේ වාක්‍ය කතා කරන්නේ ඕගොල්ලන්ට මෝල්තෝ තාන්තෝ ත්‍රොප්පෝ කියන වචන වාක්‍යවලදී යෙදෙන්නේ කොහොමද කියන එක විස්තර කරන්නයි. පළවෙනි වාක්‍ය විදිහට මම ගත්තා ලෝරො සොනෝ මෝල්තෝ අමිකේවොලි. ලෝරො සොනෝ මෝල්තෝ අමිකේවොලි කියලා කියන්නේ සරල වාක්‍යයක්. බලන්න ඕන් ඉතාමත් මිත්‍රශීලී කියන තේරුමයි මේකෙන් දෙන්නේ. එතකොට ලෝරෝ කියන බහුවචන පදයේ යෙදිච්ච නිසා අමිකේ වොලේ කියන අජෙක්ටිව් එකක් විදිහට යෙදෙන වචනය අමිකේ වොලි ලෙස බහුවචනයෙන් යෙදෙන්න ඕනේ. මේවා ඉතාලි භාෂාවේ ව්‍යාකරණ නීති දැනගෙන හදන්න පුළුවන් වාක්‍ය. ඒක නිසා තමයි නිතරම මම ඔයගලන්ට කියන්නේ මේ ව්‍යාකරණ නීති හරියට දැනගත්තොත් ඕගලන්ට භාෂාව කතා කරන්න පුළුවන් කියලා. ඊළඟ කාරණේ විදිහට මේ මෝල්තෝ එක විශේෂ වචනයක් ගොඩක් කියන තේරුම දෙනවා. මේ මෝල්තෝ වචනය සමහර වෙලාවට අජෙක්ටිව් එකක් විදිහට යෙදෙනවා. කියන්නේ නාම පදයක් වලට නාම විශේෂණ පදයක් විදිහට. එහෙම නැත්නම් සමහර වෙලාවට අව්‍යර්බියෝ එකක් ක්‍රියා විශේෂණ පදයක් විදිහට යෙදෙනවා. එහෙමත් නැත්නම් සමහර වෙලාවට තවත් අජෙක්ටිව් එකක් හරි තවත් ක්‍රියා විශේෂණ පදයක් හරි අව්‍යර්බියෝ එකක් විස්තර කරන්න යෙදෙනවා. ඉතින් මේ කරුණු ඔක්කොම නිවැරදිව දැනගන්න ඕනේ මේ මෝල්තෝ එක භාවිතා කරන තැන් විවිධ ස්ථානවලදී වෙනස් වෙන නිසා. මෙතනදී භාවිතා කරලා තියෙන්නේ අමිකේවොලි කියන අජෙක්ටිව්ෝ එකකට නිසා මෝල්තෝ වචනේ වෙනස් වෙන්නේ නැතුව ඒ ආකාරයෙන්ම භාවිතා කරනවා. සාමාන්‍ය වාක්‍යයක් ඊළඟට නොයිසියාමෝ බුවෝනි අමීචි. නොයිසියාමෝ බුවෝනි අමීචි කියලා කියන්නේ අපි හොඳ යාළුවෝ කියන විදිහ. අපි හොඳ යාළුවන් කියන්නේ මෙන්න මේ විදිහට. ලේ ප්‍රෙෆෙරිෂේ උන් වෙස්ටිතෝ මෝල්තෝ එලෙගාන්තේ. Lei preferisce un vestito molto elegante කියලා කියන්නේ ඇය කැමති, එහෙම නැත්නම් ඇය තෝරන්නේ ඉතාමත් අලංකාර ඇඳුමකට කියන තේරුමයි. මෙතනදී molto වචනේ යෙදලා තියෙන elegante කියන වචනයට නිසා ඒක adjective එකක්. ඒ නිසා තමයි molto වෙනස් වෙන්නේ නැතුව තියෙන්නේ. Preferire කියන්නේ ire වලින් ඉවර වෙන tezza coniugazione ක්‍රියාපදයක් විදි දෙකකට සම්බන්ධ වෙනවා සරල වර්තමාන කාලයේදී. සමහර වෙලාවට ise කියලා කොටස i අකුරයි s අකුරයි c අකුරයි එකතු කරගෙන තමයි ඉදිරි අදාළ කොටස් එකතු කරන්නේ. ඉතින් මේ ක්‍රියාපදෙත් ඒ ආකාරයටම preferisce යෙදෙන්නේ ise එකතු වෙලා තමයි ඒ අකුර අන්තිමට එකතු වෙන්නේ. Lui ha pulito la stanza molto bene. Lui ha pulito la stanza molto bene කියලා කියන්නේ ඔහු කාමරය හොඳින්, ඉතා හොඳින්, ගොඩක් හොඳින් පිරිසිදු කළා කියන තේරුමයි. අතීත කාලයේදී verbo pulire, verbo avere ausiliare එකත් එක්ක සම්බන්ධ වෙලා තමයි යෙදෙන්නේ. Stanza කියන වචනේ භාවිත කරනවා කාමරය, camera කියන වචනේත්ම තේරුම දෙන්න. මෙතනදී molto වචනේ ඉදලා තියෙන්නේ bene කියලා කියන අව්‍යර්බියෝ එකකට. ඉතින් මේ molto වචනේ අව්‍යර්බි වලටත් යෙදෙනකොට වචනය වෙනස් වෙන්නේ නැහැ. සාමාන්‍ය ආකාරයෙන්ම භාවිතා කරනවා. Ci sono tanti errori per correggere. Ci sono tanti errori per correggere කියලා කියන්නේ ගොඩක් වැරදි තියෙනවා නිවැරදි කරන්න කියන තේරුමයි. ci sono භාවිතා කරන්නේ මෙතනදී කතා කරන්නේ ගොඩක් දේවල්, බහුවචන දේවල් ගැන. tanti වචනේ ඉදලා තියෙන්නේ errori කියන නාම පදයට adjective එකක් විදිහට තමයි එතනදී tanto එක වෙනස් වෙලා tanti වෙලා. ඒ කියන්නේ නාම පදයට අදාළව tanto වචනයත් ගලපන්න ඕනේ maschile, femminile, singolare, plurale anuo. Luca è troppo piccolo per avere un motorino. Luca è troppo piccolo per avere un motorino. Luca තාම පොඩි වැඩි මොටසයිකලයක් ලැබෙන්න තරම් කියන තේරුමයි තියාගන්න තරම් වගේ තේරුමක් දෙනවා. මෙතනදී මම භාවිතා කරේ troppo කියන වචනය. piccolo කියන්නේ adjective එකක්. ලූකා ගැනයි විස්තර කරන්නේ piccolo විදියට එදලා තිනවා. ඒ නිසා troppo වචනය වෙනස් වෙන්නේ නැහැ. troppo ආකාරයෙන්ම යෙදෙනවා. Luca è troppo piccolo per avere un motorino තමයි වාක්‍ය.
molto වචනේ විස්තර කරා වගේම මේ tanto troppo කියන වචනත් ඒ ආකාරයෙන්ම හැසිරෙනවා වාක්‍යවලදී. Nono molta voglia di andare in bici. Nono molta voglia di andare in bici. Dan metanadi balan ogulata hari wenas wage therenawa thi namuth me wakye 100% ma niweradi mokada voglia kiyala kiyanne avashyathawaya kiyana nama padayak etanadi molto kiyana wachanaya wenas wennone adjective ekak widiyata molta widiyata mata ගොඩක් අවශ්‍යතාවය නැහැ බයිසිකල් පදින්න කියන තේරුමයි මේ වාක්‍යය දෙන්නේ. අන්දාරේ ඉන් බීචි කියන්නේ බයිසිකල් පදිනවට, බයිසිකලේ යනවා කියන තේරුම නෙමෙයි. ඒක නිසා මෙම වාක්‍යයේදී මෝල්තෝ කියන වචනය මෝල්තා විදිහට වෙනස් වෙන්න ඕනේ. අන්න ඒ නිසයි මම මුලදීත් කිව්වේ මේ වචන භාවිතයේදී ඕගොල්ලන්ට ටිකක් වරදිනවා කියලා. ව්‍යාකරණ නීති අනුවයි මේවා හැසිරෙන්නේ. Voglia කියලා කියන්නේ femminile singolare නාම පදයක්. ඒකයි molto වචනය molta විදිහට වෙනස් වෙන්නේ. ඊළඟ වාක්‍ය dobbiamo stare molto attenti. Dobbiamo stare molto attenti. අපි ගොඩක් කල්පනාකාරීව පරිස්සමෙන් ඉන්න ඕනේ කියන තේරුමයි මේකේ දෙන්නේ. Dovere ක්‍රියාපදය noiattate තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා dobbiamo වෙනවා. Dovere කියන ක්‍රියාපදයට පස්සේ අපි තවත් ක්‍රියාපදයක් භාවිතා කරනවා නම් එයා ඉන්ෆිනිටිව් එකෙන් ඉන්න ඕනේ. සහ attenti වෙන්නේ බහුවචන නාම පදයක් නිසා attento වචනය attenti වෙලා. මෙතනදී තවත් adjective එකකට නැත්තම් නාම විශේෂණ පදයකට භාවිතා කරන නිසා molto වචනය වෙනස් වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් ව්‍යාකරණ නීති පැහැදිලි කරන්නේ ඕගලන්ට තව වාක්‍ය ලියන්න පුරුදු වෙන්න. මේ වගේ තව වාක්‍ය ලියලා පුරුදු වෙලා ඉතාලි භාෂාව ඕගලන්ගේ වැඩි දියුණු කරගන්න පුළුවන්. ඊළඟ එක sempre lui si lamenta troppo. Sempre lui si lamenta troppo කියලා කියන්නේ ඔහු නිතරම ඕනවට වඩා වැඩියෙන් කේන්ති ගන්නවා, කලබල වෙනවා කියන තේරුම යෙදෙන්නේ. Lamentarsi ක්‍රියාපදේ තමයි යෙදලා තියෙන verb reflessivo එකක්. ඒක නිසා si කියන pronome reflessivo එකත් භාවිතා වෙන්න ඕනේ. ඊළඟ වැදගත් කාරණාව තමයි මේ troppo කියන වචනය භාවිතා කරලා තියෙන්නේ මොකක්කටද කියන එක. දැන් lamentarsi ක්‍රියාපදයේ si lamenta වෙනවා සම්බන්ධ වුණාම එයාගේ ඒ කේන්ති ගන්නවා කියන එක තමයි විස්තර කරලා තියෙන්නේ. ඒක නිසා ක්‍රියාපදයක් විස්තර කරලා තියෙන්නේ ක්‍රියාපද විස්තර කරන වචනවලට තමයි අපි කියන්නේ adverb කියලා. ඒක නිසා මෙතනදී troppo කියන වචනය යෙදෙන්නේ එහෙම නැත්නම් භාවිතා වෙන්නේ අව්වේර්බියෝ එකක්, එහෙම නැත්නම් ක්‍රියා විශේෂණ පදයක් විදිහට. ක්‍රියා විශේෂණ පද විදිහට යෙදෙනකොට ක්‍රියාපදයේ පිටුපසින් තමයි මේ වචන යෙදෙන. එතකොට මෝල්තෝ තාන්තෝ වගේ දේවලුත් ඕගලන්ට භාවිතා කරන්න පුළුවන්. එතකොට ක්‍රියාපදයේ පිටිපස්සෙන් තමයි යෙදෙන්න ඕනේ. අද දවසේ අන්තිම වාක්‍ය non mi piace per niente. Non mi piace per niente. ඕගලන්ට එදිනදා භාවිතාවේදී නිතරම වැදගත් වෙන වාක්‍යයක් මේක. මම කොහෙත්ම කැමති නෑ කියන තේරුමයි මේ වාක්‍යෙන් දෙන්නේ. මම කොහෙත්ම කැමති නෑ. Non mi piace per niente විදිහට තමයි යෙදෙන්නේ. වාක්‍යයක් හැදෙනකොට ඒකට අදාළ ව්‍යාකරණ කරුණු කියලා දෙන්නේ හැමදෙස්සෙම ඕගලන්ට තව තව වාක්‍ය ලියලා පුරුදු වෙන්න. එහෙනම් අද වීඩියෝ එකත් මම මෙතනින් ඉවර කරනවා. මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකක් අරන් එනකන් හැමදෙනාටම ආයුබෝවන්.